අයිබෝවන් ඔබ මේ එක්වීස් සිටින්නේ නිරෝගී හෙටකට අත්වලක් වැඩසටහන් මාලාවත් සමඟයි. ඇලර්ජි එසේ නැත්නම් ආසාත්මිකතාව මේ පිළිබඳව ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. නමුත් මේ ජීවිත අවදානමක් ඇති බව ඔබ දැන සිටියාද? මෙහි ඇති දැනුවත් බව ඉතාමත් වැදගත් නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජූලි මස 8 වෙනිදා ලෝක ආසාත්මිකතා දිනය ලෙස නම් කර තිබෙනවා. ඒ වගේම තමයි පහුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ විවිධ රෝහල් කීපයක ඇති වූ සිද්ධුන් කීපයක් පාදකට ගනිමින් බෙහෙවින් කතාබහට ලක් වූ මාතෘකාවක් තමයි ඖෂධ ආසාත්මිකතාව කියන්නේ. ඉතින් ඖෂධ ආසාත්මිකතාව පිළිබඳව ඔබ නොදත් දෙයකන්තා කිරීමට අප සමග අද මෙදිරියට එක්වී සිටිනවා ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ප්‍රතිශක්තිකරණ අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ධනුෂ්කා දසනායක වෛද්‍යතුමියත්, රාගම වෛද්‍ය පීඨයේ ශුද්ධජීව විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ වෛද්‍ය නදීෂා බදින සිංහ වෛද්‍යතුමියත්. නදීෂා වෛද්‍යතුමියගෙන් අපි මුලින්ම දැනගැනීමට කැමති ආසාත්මිකතාවයක් ගැන කුමක්ද සහ ඒ ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳව. ඔව් අස්සලා, අපි සාමාන්‍යයෙන් ආසාත්මිකතාවයක්, එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් ඇලර්ජි කියලා කියනවා. ඇලර්ජි එකක් වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇතිවන වෙනස්කමක් නිසා. අපි දන්නවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කියන්නේ අපිව හානිකර දේවල් වලින් ආරක්ෂා කරන අපේ අංගයේ තියෙන විශේෂිත පද්ධතියක්. ඒතර මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ විශේෂ කාර්යයක් වෙන්නේ අපේට හානිකර දෙයක් අපේ ඇඟට ඇතුළු වුණාම ඒක හඳුනගෙන ඒක විනාශ කරන්න. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් විස බීජ වගේ දෙයක්. ඒතර විස බීජයක් අපේ ඇඟට ඇතුළු වුණාම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන ඒ සෛල වගේ ඒ විස බීජය හානිකරයි කියලා හඳුනගෙන ඒකට එරෙහිව විශේෂ ප්‍රතිදේහ හදලා ඒ සෛල මගින් විශේෂ ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. ඒ ඇති කරලා ඒ විස බීජය විනාශ කරනවා. එතකොට මේ ආසාත්මිකතාවයක්, එහෙම නැත්නම් ඇලර්ජි එකක් තියෙන කෙනෙකුගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය අපිට හානිකර නොවන දෙයක් හානිකරයි කියලා වැරදියට හඳුනගෙන ඒකට එරෙහිව ප්‍රතික්‍රියා කරන්න ගියාම තමයි මේ ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ආසාත්මිකතාවයක් කියන රෝගයේදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඒ හානි කර නොවන දෙයක් අපේ ඇඟට ඇතුළු වුණාම ඒකට එරෙහිව IgE කියන ප්‍රතිදේහය ඒකට හදලා ඒ සෛල මත ඒවා ප්‍රතික්‍රියා කරලා විශේෂ රසායනික ද්‍රව්‍ය හදන්න පුළුවන්. ඒ එක රසායනික ද්‍රව්‍යයක් තමයි හිස්ටමින් කියලා කියන්නේ. එතකොට මේ හිස්ටමින් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල මගින් හැදීම නිසා තමයි මේ ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ. ඔව්. නදීෂා වෛද්‍යතුමිය අපිට ඉතාමත් සරලව පැහැදිලි කර දුන්නා ආසාත්මිකතාවයක් කියන්නේ මොකක්ද යන්න පිළිබඳව. අපි තවදුරටත් දැනගැනීමට කැමති ඖෂධ ආසාත්මිකතාවයක් කියන්නේ මොකක්ද සහ ඒ ඇතිවීමට මුලින් සඳහන් කළ ක්‍රමයට වඩා වෙනස් ක්‍රම පවතිනවාද යන්න පිළිබඳව. ඔව්. කලින් සඳහන් කරපු විදිහට ආසාත්මිකතාවය කියලා කියන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම්කිසි දෙයක් හානිකර දෙයක් හානිකර නොවන දෙයක් හානිකර දෙයක් විදිහට අඳුරගෙන ඒකට දක්වන ප්‍රතික්‍රියාවක්. එහිදී ඒ හඳුනා ගන්න ද්‍රව්‍ය ඖෂධයක් වුණොතින් ඒකට අපි හඳුන්වනවා ඖෂධ සඳහා ආසාත්මිකතාවයක් කියලා. ආසාත්මිකතාවය කලින් සඳහන් කරපු විදිහට ඇති වෙනවා නම් ඒක ගොඩක් දුරට ෂණයකින් ඇති වෙන්නේ. නමුත් මේ IgE ප්‍රතිදේහ ඇරුණම වෙනත් ක්‍රමමගිනුත් ආසාත්මිකතාවය ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ එවැනි අවස්ථාවලදී රෝග ලක්ෂණ දින කීපයකට පසුව, එහෙම නැත්නම් සති කීපයකට පසුව වුණත් ඖෂධ භාවිතා කිරීමෙන් පස්සේ ඇති වෙන්න පුළුවන්. එතකොට ප්‍රතිදේහ IgE නොවන වෙනත් IgG වැනි ප්‍රතිදේහ නිසා, එහෙම නැත්නම් ඖෂධය සහ ප්‍රතිදේහය සමග එකතු වෙලා ඇති කරන අපි එකට කියනවා ඉමුන් කොම්ප්ලෙක්සස් කියලා. ඒවා හින්දා එහෙමත් නැත්නම් සෛල මගින් ආසාත්මිකතාවය ඇති කරන්න පුළුවන්. ඊටත් අමතරව සමහරක් ඖෂධ මගින්, විශේෂයෙන්ම වේදනානාශක ඖෂධ මගින් ඒ වගේ රෝග ලක්ෂණ ඇති කරන්න පුළුවන් අතුරු ආබාධයක් විදිහට ඉස්සෙල්ලා මම සඳහන් කරපු ක්‍රියාවලි වලින් බැහැරව වෙනත්ම විදිහකට. අපි මීළඟට දැනගැනීමට කැමති ඖෂධ ආසාත්මිකතාව සඳහා බහුලව හේතු වන ඖෂධ කාණ්ඩ මොනවද කියන එක පිළිබඳව සහ එම ආසාත්මිකතාව ඇතිවන්නේ ඖෂධවල යම් ප්‍රශ්නයක් නිසාද කියන එක පිළිබඳව.
ඔව් අසලා දැන් අපි ඖෂධ ඕනම ඖෂධයකට ආසාත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන් නමුත් ලෝකයේ කර අපි දකින විදිහට ලෝකයේ කරපු පරීක්ෂණ පරීක්ෂණ අනුව සහ අපි දකින රෝගීන්ගේ විශේෂයෙන්ම අපි දකිනවා ප්‍රතිජීවක ඖෂධ එහෙම නැත්නම් අපි ඇන්ටිබයොටික් කියලා හඳුන්වන ප්‍රතිජීවක ඖෂධවලට ආසාත්මිකතාවය ඇතිව බොහෝ රෝගීන් පැමිණෙනවා ඒ වගේම ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඇමොක්සිසිලින් පෙනිසිලින් ඒ වගේ නම් වශයෙන් කිව්වොත් ඒ වගේ ඇන්ටිබයොටික් නැත්නම් ප්‍රතිජීවක ඖෂධ ඒ වගේම තමයි අර අපි කැක්කුමට දෙන සමහර ඖෂධ සඳහා ආසත්මිකතාවය ඇති වෙන්න පුළුවන් සමහර අයට පැරසිටමෝල් එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කැක්කුමකට ගන්න අනිත් ඖෂධ වර්ග ඩයික්ලොෆිනැක් බ්‍රූෆන් වගේ ඒ වගේ කැක්කුමට දෙන ඖෂධවලටත් ආසත්මිකතාවය ඇතිව රෝගීන් පැමිණෙනවා ඒ වගේම තමයි අපි නිර්වින්දන ඖෂධ සඳහා සමහර අයට සමහර ඔපරේෂන් කරද්දී දෙන නිර්වින්දන ඖෂධ සඳහා ආසත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන් ඒ වගේ ඖෂධවලට තමයි අපි සාමාන්‍යයෙන් ආසත්මිකතාවයක් බොහෝ වෙලාවට දකින්නේ එතකොට ඔය අර ඇහුව වගේ මේක ඖෂධයේ තියෙන වරදකින්ද මේ ආසත්මිකතාවය ඇති වෙන්නේ ඉතින් අපි ගොඩක් වෙලාවට ආසත්මිකතාවයක රෝග ලක්ෂණයක් ඇති වුණාම අපි හිතනවා මේ ඖෂධයේ මොනවා හරි වැරදක් ඇති. එහෙම නැත්නම් මේ ඖෂධයේ දුන්න විදිහේ වැරදක් ඇති කියලා. අර අපි කලින් කිව්වා වගේ ආසත්මිකතාවයක් ඇති වෙන්නේ යම් රෝගියෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යම් වෙනසක් නිසා. ඒ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ ඖෂධයේ වැරදි විදිහට ඒක හානි කරයි කියලා හඳුනා ගන්න නිසා තමයි මේ ආසත්මිකතාවය ඇති වෙන්නේ. එහෙම නැතුව ඒ ඖෂධයේ වරදකටවත් ඖෂධයේ දුන්න විදිහේ වරදකටවත් නෙමෙයි. ඒ රෝගියාගේ ශරීරයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ ඖෂධයේ වැරදි විදිහට හානි කරයි කියලා හඳුනාගෙන ඒකට ප්‍රතික්‍රියාවක් ඇති කරනවා. එතකොට සමහරක් වෙලාවට අපිට දැන් හිතනවා අපි හැමදාම මේ පොඩි කාලේ ඉඳන් මේ ඖෂධය පාවිච්චි කරා. අපිට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ මීට කලින්. ආසත්මිකතාවය ඇති වෙන්නේ කවදාහරි යම්කිසි දවසක. ඒතර යම්කිසි දවසක අපි කලින් ගත්තු අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව අපි ගත්තු බෙහෙතකට උනත් එක දවසකදී අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මේ ඖෂධයේ වැරදි විදියට අඳුන ගන්න පටන් ගන්නවා. එක දවසකදී තමයි ඒක පටන් ගන්නෙ. ඒතර එදායින් පසුව අපි මේ ඖෂධයට නිරාවරණය වෙන හැම අවස්ථාවකම ඒක වැරදි විදියට අඳුනගෙන ඒකට ආසත්මිකතාවයක් ඇති වෙන්න පුළුවන්. රෝගියක් නිවැරදිව හඳුනා ගැනීමට රෝග ලක්ෂණ ඉතාමත් උපකාරී වෙනවා. ඉතින් ඖෂධ ආසාත්මිකතාවය හඳුනා ගැනීමට උපකාරී වෙන රෝග ලක්ෂණ මොනවාද? ඔව්. ඖෂධ සඳහා ආසාත්මිකතාවයක් ඇති වුණාම රෝග ලක්ෂණ ඒ ඇති වුණේ කුමන ක්‍රියාවලියෙන්ද කියන එක මත තීරණය වෙනවා. උදාහරණයක් විදිහට අපි කලින් සඳහන් කරපු IgE ප්‍රතිදේහ මගින් ඇති වෙන ආසාත්මිකතාවයේ ෂණයකින් ඇති වෙන්නේ. ඒකෙදී ගොඩක් දුරට හම මත පළු වගේ ඇති වෙන්න පුළුවන්, කසන පළු ඇති වෙන්න පුළුවන්, අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කරප්පන් කියලා කියන්නේ ඒ වගේ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. තොල්වල, ඇස් වටේ ඒ වගේ ස්ථානවල ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊට එහා ගිය ජීවිත අවදානමක් සහිත දරුණු ආසත්මිකතා රෝග ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ වගේ අවස්ථාවලදී ඇදුම වගේ රෝග ලක්ෂණ බීස් එකක් වගේ එනවා. එහෙම නැත්නම් කලන්තයක් හෝ සිහිය නැතිවීමක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දරුණු බඩේ කැක්කුමක් ඇති වෙලා ඒත් සමග නොනවත්ව වමනයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නොදෙනවත් මලපහ පිට වෙනවා. ඒ වගේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ රෝග ලක්ෂණ අපි දරුණු ආසාත්මිකතාවයේ රෝග ලක්ෂණ විදිහට අඳුර ගන්නවා. ඊට අමතරව අනිකුත් ප්‍රතිදේහ මගින් සහ අනිකුත් ක්‍රමවේදයන් වලින් ඇතිවන ආසාත්මිකතාවයේදී හමේ කරප්පන් වලට අමතරව වෙනස් විශේෂ රෑෂ් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම සමහරක් අවස්ථාවලදී ගොඩක් දරුණුවට මේක බලපාන්න පුළුවන්. හමේ තියෙන මත්පිට ස්තරය ගැලවිලා යන්න, එහෙම නැත්නම් දිය බිබුළු වගේ හම මත්පිට ඇති වෙලා ඒව හමෙන් ගැලවිලා ඇතුලේ හම එළියට නිරාවරණය වෙන රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ తత్వය මුඛය ඇතුලේ, එහෙම නැත්නම් ඇස්වල මතු පිට తత్వවලත් බලපාලා ඒ වගේ කොටස්වල තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ආසත්මිකතාවයනුත් දරුණු ආසත්මිකතාවයන් වල රෝග ලක්ෂණ විදිහට අපි අඳුර ගන්නවා.
ඖෂධ ආසාත්මිකතාවකදී දක්නට ලැබෙන රෝග ලක්ෂණ පෙන්නුම් කරන නමුත් ඖෂධ ආසාත්මිකතාවක් නොවන වෙනත් හේතුන් පවතිනවාද? ඔව්. එතකොට ආසාත්මිකතාවේ අපි රෝග ලක්ෂණ දැන් අපි පැහැදිලිව දැනගත්තා. ડોક્ટર ධනුෂ්ක පැහැදිලිව සඳහන් කරා ඖෂධ ආසාත්මිකතාවේ තියෙන රෝග ලක්ෂණ. එතකොට මේ ආසාත්මිකතාවය වෙනත් දෙයකටත් මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඖෂධ නොවි. අපේ මේ හැම කැසීම් තුවාල ඒ සමමත් පිට ඇති වෙන පළු ඒ වගේ රෝග ලක්ෂණ ඖෂධ වලට නැතුව වෙනත් දේවල් වලට ආසාත්මිකතාවයක් ඇති වුණාම ඒ සමාන රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සමහර අයට ආහාර වර්ග ආසාත්මිකතාව වෙනවා. එතකොට ඒ රෝග ලක්ෂණත් මේ කිව්ව රෝග ලක්ෂණ වලට සමානයි. ඒ වගේම සමහර අය සත්තුන් විශේෂ සත්තුන් දෂ්ට කරාම කූඹීන් කඩි එහෙම නැත්නම් මී මැසු බඹරු ඒ වගේ සතුන් දෂ්ට කරාමත් මෙවැනිම රෝග ලක්ෂණ ඒ ආසාත්මිකතාවේ අපි අර කිව්ව රෝග ලක්ෂණම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහරක් වෙලාවට සමහර ඖෂධ තියෙනවා. ඒවයි අපි අතුරු ආබාධ අපි දන්න අතුරු ආබාධ විදිහටත් මෙවැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර අපි අර කැක්කුමකට දෙන බෙහෙත් වලට අපි ඒ ඉදිමීම් ඇති වෙන්න පුළුවන් ආසාත්මිකතාවයක් නැතුවත් ඒකේ අතුරු ආබාධයක් විදිහටත් ඒ ඉදිමීම් නැත්තම් කැසීම් පළු ඇතිවීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධිරුධිර පීඩනයට අපි ප්‍රෙෂර් එකට එහෙම නැත්තම් හයිපර්ටෙන්ෂන් වලට දෙන සමහර බෙහෙත් කාණ්ඩ වලටත් මේ වගේ ඉදිමෙන්න පුළුවන්. ඒක අපි දන්නා අතුරු ආබාධ. ඒවා ආසාත්මිකතාවයක් නිසා ඇති වෙන දේවල් නෙමෙයි. ඒ වගේම තමයි සමහර කුඩා ළමයින්ට සාමාන්‍යයෙන් වෛරස් රෝග ඇති වෙනවා. ඒ හරිම ඒක සාමාන්‍ය දෙයක්. වෛරස් රෝගයක් ඇති වුණාම සමහර බබාලගේ ඒ හමු මතු පිට කැසීම් ඒ වගේම පළු ඇතිවීම් එහෙම නැත්නම් වෙනත් රෑෂ් එකක් එන්න පුළුවන්. ඒක අපි ආසාත්මිකතාවයක් කියලා වැරදි විදිහට අඳුන ගන්න පුළුවන්. ඒතර සමහරක් වෙලාවට අපි ඒ ආසාදනයකදී අපි දෙන ඖෂධයකට ආසාත්මිකතාවයක් කියලත් ඒක වැරදි විදිහකට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒක එහෙම නෙමෙයි. ගොඩක් වෙලාවට ඒ පොඩි බබාලට එන වෛරස් රෝගය ඒ ආසාදනය නිසාම ඒ හමු මතු පිට කැසීම් පළුවේම ඒ වගේ හැම ඇතිවන රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සමහරක් වෙලාවට අපේ ඇඟෙන්ම ආසාත්මිකතාවයකුත් ඇති වෙන්න පුළුවන්. කිසිම හේතුවක් නැතුව අපේ ඇඟට කිසිම දෙයකින් එළියෙන් දෙයකට නිරාවරණය වෙන්නේ නැතුව ආසාත්මිකතාවය ඇඟෙන්ම ඇති වෙන්නත් පුළුවන්. ඒකට ඇත්තටම හේතුවක් තවම හොයාගෙන නැහැ. අපි ඒකට කියනවා ඉඩියපතික කර්ටිකේරියා කියලා. ඒතර එහෙම රෝගීන්ට නිතරම කැසීම් සමේ පළු මතුවීම් එහෙම නැත්නම් ඉදිමීම එක ඒක කිසිම දෙයකට සම්බන්ධයක් නැතුව ඇඟෙන්ම ඇති වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයකට සමහරක් වෙලාවට අපි වැරදි විදිහට ඒක ඖෂධයකට හරි නැත්නම් ආහාරයකට හරි ආසාත්මිකතාවයක් කියලා වැරදි විදිහට හඳුන ගන්න පුළුවන්. නමුත් ඒක ඇති වෙන්නේ රෝගියාගේ ඇඟෙන්මයි. අපි මීළඟට දැනගැනීමට කැමති ආසාත්මිකතාවයේ සම්බන්ධයෙන් එම ආසාත්මිකතාවයේ සහිත පුද්ගලයා සතුව පවතින්නේ කවර ආකාරයේ වගකීමක්ද යන්න පිළිබඳව. ඔව්, ඇත්තටම ආසාත්මිකතාවයක් ඇතිවෙච්ච පුද්ගලයෙක්ට ලොකු වගකීමක් තියෙනවා. මුලින්ම ආසාත්මිකතාවයක් ඇති වෙනා මොන හරි රෝග තත්ත්වයක් ඇති වුණාම අපි පුරුද්දක් තියෙනවා හදිසි ප්‍රතිකාර ඒකකයට ගිහිල්ලා ඒ රෝගය රෝග ලක්ෂණ නැති වුණාම ඉක්මනින් එතනින් ඉවත් වෙලා එන එක. නමුත් මේ වගේ තත්ත්වයකදී වෛද්‍යවරයෙක් හමු වුණාම එහෙම නැත්නම් රෝහලකට ගියාට පස්සේ ප්‍රතිකාර වලින් පස්සේ ඒ ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳව දත්ත තියෙන රෝග විනිශ්චය පතක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඒකේ රෝගියා භාවිතා කරපු බේත් මොකද්ද, ඇතිවෙච්ච රෝග ලක්ෂණ, ඒවට ප්‍රතිකාර කරේ කොහොමද, ඒ කියන සියලුම දත්ත තියෙනවා. එතකොට ඉදිරියේදී ආසාත්මිකතාවය ඇති වුණේ මොන ඖෂධයකටද කියලා අඳුනගන්න ඒක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඊට අමතරව රෝගියාගේ ඊළඟ වගකීම තමයි වෛද්‍යවරයෙක් හමු වෙන හැම අවස්ථාවකදීම කියන්න ඕන, මට මීට ඉස්සෙල්ලා මේ වගේ රෝග ලක්ෂණ ඇති වෙලා තියෙනවා, මේ ප්‍රතිකාර අරගෙන තියෙනවා, එහෙම නැත්නම් ඒ රෝග විනිශ්චයපත ඉදිරිපත් කරන්න ඕන බෙහෙත් ගන්න සෑම අවස්ථාවකදීම. ගොඩක් දුරට ඖෂධ හඳුනා ගැනීමට ඒ සඳහා තියෙන විශේෂ සායන වලට රෝගීන් යොමු කරන්න පුළුවන්. එහෙම යොමු කිරීමකදී රෝගියාගේ වගකීමක් තියෙනවා,
ඉක්මනින් ගිහිල්ලා ඒ සායන වලින් අවශ්‍ය උපදෙස් ලබා ගන්න එක. එතකොට රෝගියෙක්ගෙන් තමන්ට ආසාත්මිකතාවයක් ඇති වුණාට පස්සේ වෙන්න ඕන ගොඩාක් වගකීමක් තියෙනවා. මොකද ඉදිරියේදී ඖෂධ පාවිච්චිය ඒ රෝගියාට ඖෂධ දෙන එක ගැන තීරණය කරනකොට ඒ අඳුනා ගැනීම ඉතාමත් වැදගත් වෙන හින්දා. ඖෂධ ආසාත්මිකතාවය නිවැරදිව හඳුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණ මොනවාද? දැන් අපිට ඖෂධයක් අපි හිතුවොත් ඖෂධයකටයි මේ ආසාත්මිකතාවය ඇති වුණේ කියලා මොන ඖෂධයටද ඒ ආසාත්මිකතාවය ඇති වුණේ කියලා අපිට සමහර ඖෂධවලට පරීක්ෂණ තියෙනවා. මොන ඖෂධයටද කියලා හරියටම හඳුනා ගන්න. විශේෂයෙන්ම ඇන්ටිබයොටික් එහෙම නැත්නම් ප්‍රතිජීවක ඖෂධවලට අපිට කරන්න පුළුවන් සම මතු පිට අපි කරනවා ස්කින් ප්‍රික් ටෙස්ට් කියලා පරීක්ෂණයක්. විශේෂයෙන් පෙනිසිලින් වර්ගයේ ඇන්ටිබයොටික් ඒ ගෲප් එකට අපිට පුළුවන් ස්කින් ප්‍රික් ටෙස්ට් කියන පරීක්ෂාව මගින් මේ ඒ පෙනිසිලින් වර්ගයේ ඖෂධ වලටද මේ ආසාත්මිකතාවය ඇති වුණේ කියලා සොයාගන්න. එතකොට ඒ වගේම තමයි සමහරක් ඖෂධ ආසාත්මිකතාවලට බ්ලඩ් ටෙස්ට් එහෙම නැත්නම් රුධිර පරීක්ෂණ වලිනුත් මේ ආසාත්මිකතාවය ගැන හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඖෂධ ආසාත්මිකතාවය සඳහා කරනු ලබන ප්‍රතිකාර මොනවාද? ආසාත්මිකතාවයකදී අපි දෙන ප්‍රතිකාර තීරණය වෙන්නේ රෝගියාට තියෙන රෝග ලක්ෂණ මත. රෝග ලක්ෂණ හැම රෝග ලක්ෂණ නම් ඒ කියන්නේ පලු ඉදිමීම ඒ වගේ රෝග ලක්ෂණ නම් අපිට ඒ සඳහා බෙහෙත් පෙත්තක් ගන්න පුළුවන්. ගොඩක් දුරට අපි පුරුදු වෙලා තියෙනවා ගෙදර ඇලර්ජි එකක් ආපුවම ගන්න බෙහෙත් පෙත්තක් තියාගන්න. ඊට අමතරව අපි ඉස්සෙල් සඳහන් කරපු විදිහට ඒ රෝග ලක්ෂණ දරුණු ආසාත්මිකතාවයක රෝග ලක්ෂණ නම් වහාම රෝහලකට යොමු වෙන්න ඕන. ඒ අවස්ථාවේදී ඒකට ලබා දෙන ප්‍රතිකාරය ජීවිත අවදානමෙන් අපිව බේර ගන්න ප්‍රතිකාරයක්. ඒකට අපි කියන්නේ ඇඩ්‍රිනලින් කියලා. ඒ ඇඩ්‍රිනලින් කියන ඖෂධය ඇනෆිලැක්සිස් එහෙම නැත්නම් දරුණු ආසාත්මිකතාවකදී රෝගියාට ඉක්මනින් ලබා දෙන්න ඕන ජීවිත අවදානම නැති කරගන්න. ඒත් එක්කම ආසාත්මිකතාවයක් ඇති වුණාම ඒ ආසාත්මිකතාවේ ඇඟින් අයින් කරන්න අපිට ප්‍රතිකර්මයක් නැහැ. එතකොට ඊළඟ ප්‍රධානම දේ වෙන්නේ ඊන් අනතුරුව ඒ ඖෂධය හෝ ඒ ඖෂධ කාණ්ඩය එහෙමත් නැත්නම් ඒකට සමානකමක් තියෙන අනිත් ඖෂධ වලින් ඈත් වෙලා ඉන්න එක තමයි. දරුණු මට්ටමේ ආසාත්මිකතාවයකදී ජීවිත අවදානමක් ඇති බව අපි මින් පෙර සඳහන් කරා. ඉතින් මේ වළක්වා ගැනීමට හැකිනම් ඒ ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. අපි කැමති දැනගන්නට මේ වළක්වා ගැනීමට කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව. ඔව් අසලා අර කිව්වා වගේ ආසාත්මිකතාවේ ඉතාම දරුණු වෙන්න පුළුවන්. ක්ෂණයකින්ම ජීවිතේ නැතිවීමට පවා හැකියාවක් තියෙනවා මේ දරුණු ආසාත්මිකතාවේ. නැත්තම් අපි ඇනෆිලැක්සිස් කියලා අර කලින් හඳුන්වපු ආසාත්මිකතාවයකදී. ඒක නිසා මේකේ කොහොමද මේක වළක්වා ගන්න කියන එකේ ප්‍රධානම දේ තමයි අර කිව්වා වගේ කලින් කිව්වා වගේ ඒ ඖෂධයට නිරාවරණය වීම සම්පූර්ණයෙන්ම නැවතිය යුතුයි. ඒ කියන්නේ අපි ඖෂධය හඳුනාගෙන මොන ඖෂධවලටද අපි ආසාත්මිකතාවයක් දක්වන්නේ කියලා ඒ ඖෂධය සහ එයට සමාන සියලුම ඖෂධ අපි ගැනීමෙන් සම්පූර්ණයෙන් වළකින්න ඕනේ. එතකොට ඒ සඳහා අර කිව්වා වගේ අපි කලින් ඩයග්නෝසිස් කාඩ් එකක් එහෙම නැත්නම් රෝග විනිශ්චය පත්‍රක එහෙම නැත්නම් ක්ලිනික් පොතක ඒ ලියලා තියෙන ඒ ඩොකියුමන්ට් එක ඉතාමත් වැදගත්. ඒක තමන් ළඟම තියාගෙන හැම අවස්ථාවකම අපි වෛද්‍යවරයෙක් වෙත ගිහිල්ලා බෙහෙත් ලබා ගැනීමේදී ඒක පෙන්විය යුතුයි. ඒ වෛද්‍යවරයාට ඒක සඳහන් කළ යුතුයි මම මෙන්න මෙවැනි ඖෂධවලට ආසාත්මිකතාවයක් දක්වනවා කියලා. ඒක සෑම විටම තමන් බෙහෙත් ගැනීමේදී ඒක වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. ඒ වගේම තමයි අපි හිතුමනාපිට අපි සමහරක් වෙලාවට ෆාමසියෙන් ගිහිල්ලා ඖෂධ ලබා ගැනීමට අපි පුරුදු වෙලා ඉන්නවා. ඒතර එවැනි අවස්ථාවක ඉතාමත් භයානක වෙන්න පුළුවන්. මොකද අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා වෛද්‍යවරයා බොහෝ වෙලාවට විමසනවා මොනවද තියෙන ඇලර්ජි එහෙම කියලා විමසලා තමයි අපි මේ වෛද්‍යවරයා බෙහෙත් නිර්දේශ කරන්නේ. ඉතින් අපි ෆාමසියකට ගිහිල්ලා නිකන් ඖෂධ ලබා ගැනීමේදී එවැනි දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා එවැනි මෙහෙම ආසාත්මිකතාවයක් තියෙන කිසිම රෝගියෙක් ෆාමසියකට ගිහිල්ලා තමන්ගේ රෝග ලක්ෂණ පවසලා ඖෂධ ලබා ගැනීම සම්පූර්ණයෙන් නොකළ යුතු දෙයක්.
ඒ වගේම තමයි දැන් අපි ඇනෆිලැක්සිස් කියන ඒ දරුණු රෝග ලක්ෂණ තියෙන කෙනෙක් නම් එක අවස්ථාවක හරි ඇනෆිලැක්සිස් කියන තත්වයට ගියා නම් ඖෂධයක් භාවිත කරලා අපි අර කිව්වා වගේ ඇඩ්‍රිනලින් කියන ඒ ඉන්ජෙක්ෂන් එක තමයි අපි රෝහලකදීත් ලබා දෙන්නේ රෝගියාගේ ජීවිතය ආරක්ෂා කරන්න. එතකොට මේ ඖෂධය ඇඩ්‍රිනලින් කියන ඖෂධය අපි රෝගියාට ලබා දෙනවා ඇත්තටම ගෙදරදී ඒ වගේ හදිසි අවස්ථාවකදී දරුණු රෝග ලක්ෂණ ඇති වුණු අවස්ථාවක රෝගියාටම පාවිච්චි කිරීම සඳහා අපි ඇඩ්‍රිනලින් කියන ඉන්ජෙක්ෂන් එක රෝගියාටම දෙනවා ළඟ තබා ගැනීමට. ඒ වගේම තමයි අපි ඒ ඉන්ජෙක්ෂන් එක ගන්න විදිහ ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේ ඒ සායනවලට යොමු වෙලා ඒව ගැන දැනුවත් වෙලා ඒ ඖෂධය කොහොමද පාවිච්චි කරන්නේ කියලා දැනුවත් වෙලා ඖෂධය හරි විදිහට පාවිච්චි කරලා ඒ දරුණු රෝග ලක්ෂණ අවස්ථාවකදී ඒ ඇඩ්‍රිනලින් එක තමන්ම ඒක ඉන්ජෙක්ෂන් එක විදගෙන වහාම ළඟම තියෙන රෝහලක් වෙත යන්න ඕනේ. එවැනි ක්‍රම මගින් අපිට මේ දරුණු තත්ත්වයේ ඒ ජීවිත අවදානම ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි අවසාන වශයෙන් ධනුෂ්කා වෛද්‍යතුමියගෙන් දැනගන්නට කැමති ඖෂධ ආසාත්මිකතාවයේ සම්බන්ධයෙන් මාජනතාවට දිය හැකි පණිවිඩය කුමක්ද යන්න පිළිබඳව. අපි මෙච්චර වෙලා කියපු දේවල් සාරාංශයක් විදිහට ගත්තොත් ඖෂධ ආසාත්මිකතාවයක් ඇති වෙන්නේ ඖෂධයක ගැටලුවක් හින්දා නෙමෙයි, ඒ ඖෂධයට පුද්ගලයා දක්වන ක්‍රියාකාරීත්වයක් හින්දා. ඉතින් ඒ හින්දා එහෙම දෙයකින් පස්සේ එහෙම ආසාත්මිකතාවයක් ඇති වෙච්ච පුද්ගලෙක් තමන්ට එහෙම උනේ මොන ඖෂධය හින්දාද කියන එක දැනගන්න අවශ්‍ය සියලුම පියවරවල් අරගන්න ඕන. ඒත් එක්කම ඒ ඖෂධය ඒ හා සමාන ඖෂධ ඒ ඖෂධ කාණ්ඩයේ ඖෂධ ගැනත් අවබෝධයක් ඇති කරගන්න ඕන. යම් කිසි අවස්ථාවක ආසාත්මිකතා රෝග ලක්ෂණයක් ඇතිවෙච්ච රෝගියෙක් නම් ඇඩ්‍රිනලින් කියන ඖෂධය නිතරම ළඟ තියාගන්න ඕන. ඊට අමතරව ඇඩ්‍රිනලින් ඖෂධය භාවිත කරත් නැතත් එවැනි දරුණු ආසාත්මිකතා රෝග ලක්ෂණ ඇතිවෙච්ච අවස්ථාවකදී ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න පුළුවන්. ඒ වගේ පියවර ගැනීමෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ජීවිත අවදානම අඩු කරගන්න පුළුවන්. ඖෂධ ආසාත්මිකතාවය පිළිබඳව අපි අද බොහෝ දේ කතා කළා. ඔබ ඒ පිළිබඳව බොහෝ දේ දැනුවත් වෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා අද දින සහභාගී වූ වෛද්‍යතුමියන් දෙපළට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මෙවැනි වූ හරවත් වැඩසටහනකින් ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ඔබ සැමට ස්තුතියි.